පිළිගන්න සූදානම් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක මහාචාර්ය එම් තිලකසිරි මහාචාර්යතුමාට ආයුබෝවන් සුබදාසනක්. දැන් විශේෂයෙන්ම අපි කතාබහ පටන් ගන්නවා මහාචාර්යතුමනි, මේ රටේ අර පැවතුන තත්ත්වයත් එක්ක දැන් වෙසක් ගැන කතා කරනකොට ඔන්න දැන් කතාබහක් තියෙනවනේ නේද? වෙසක් ටිකක් නිවෙස්වල පුළුවන් තරම් නිවෙස් ලස්සන කරන්න, ලස්සනට සරසන්න, ආලෝකමත් කරන්න පාරවල් නේද, මග දෙපස පුළුවන් තරම් ආලෝකමත් කරලා මේ වෙසඟ සමරන්න කියලා. දැන් මීට කලින් අපි වෙසක් කලාපවලට ගියා, වෙසක් තොරම් බැලුවා, වෙසක් සමරපු විදිහත් හරිම වෙනස්. දැන් මේ සියලු දේ එක දැන් වෙනකොට බෞද්ධ ජනතාව හරි දුකෙන් ඉන්නවා. මේ පන්සලකට යන්නත් බයක් තියෙනවානේ, පන්සල් යන වෙසක්කට පන්සල් යන බයයි, අපිට සිල් සමාදන් වෙන්න බයයි. එතකොට ඔය ගෙදර ඉඳන් සැබෑ බෞද්ධයෙක් විදිහට වෙසඟේ නියම අර්ථ හඳුනාගෙන බුද්ධ දර්ශනයේ හරි අවබෝධයත් එක්ක අපිට ඇත්තටම වෙසක් සමරන්න බැරිද කියන කාරණාව, සැබෑ බෞද්ධයා සහ සැබෑ වෙසක් කියන්නේ මොකක්ද කියන තැනින්ම අපි කැමති ඔබතුමාගේ කතාවට ප්‍රවේශයක් ලබා ගන්න. ඔව්, බොහොම ස්තුතියි නැවත වරක් මේ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සියත මාධ්‍ය ජාලයට. අරුණී, මේ සින්දු ජායි ආරම්භෙදීමත් සහ මේ දැනුත් කිව්වා සැබෑ බෞද්ධයෙක්. ඒ නිසා මං කැමති ඔබ දෙපළගුණුත් ප්‍රශ්නයක් අහලා පටන් ගන්න. දැන් මේ ඔබ දෙපළත් බෞද්ධයෝ? ඔව්. කොහොමද බෞද්ධයෙක් උනේ? කොහොමද අරුණි සින්දු ජා බෞද්ධයෙක් උනේ? සාමාන්‍යයෙන් ඉතින් අපි හිතන දේ තමයි මුලින්ම අපේ මවගෙන් පියාගෙන් නේද ලැබෙන ආභාෂයෙන් ලැබෙන බෞද්ධකමක් තියෙනවා. ඒතර විලාද අපි ඇති කරගන්න යහපත් සිතුවිලි සහ අපි ගත කරනකොට නේද, ජීවත් වෙනකොට අපි ජීවත් වෙන ප්‍රතිපත්තිත් එක්ක අපිට බෞද්ධයෙක් විදිහට මේ දර්ශනය අඳුනා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඔව්, දෙපළ දීපු උත්තරේ බොහොම හොඳයි. ඔබ දෙපළද කිව්වා, මේ සින්දු ජාත් කිව්වා, මේ අපේ අම්මයි තාත්තයි බෞද්ධ, මමත් ඇතුළු අපි මේ හැමෝම උපතින් බෞද්ධ. හැබැයි බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම කියනේ ලෝකෙ පහළ වෙච්ච උත්තම පුද්ගලයා, සත්‍ය අවබෝධ කරගෙන අපි කියන බුදුහාමුදුරුව කියලා. බුදුහාමුදුරුව කිව්වා ධර්මය නිවරදිව දකින්නා මා දකි. බක්කලි හාමුදුරුවන්ට බුදුහාමුදුරුව දේශනා කළේ. බුදුහාමුදුරුව කිව්වා මේ කිසිම කෙනෙක් උපතින් ජම්මෙන් පරම්පරාවෙන් හිසබැඳි ජටාවෙන් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ බුද්ධ ධර්මය. දැන් අපි කියනවා බුද්ධාගම කියලා. ධර්මය ටික ටික වෙනස් වෙලා බුද්ධාගම බවට පත් වෙලා. නමුත් සිද්ධාර්ථ ගෞතම කියනේ උත්තම පුද්ගලයා ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධාගම නෙමෙයි බුද්ධ ධර්මය. ඒ නිසා බුද්ධ ධර්මය හරියට කෙනෙක් දකිනව නම්, බුද්ධ ධර්මය හරියට කෙනෙක් තේරුම් ගන්නව නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ තේරුම් ගන්නවා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඉතින් මම මේ බෞද්ධාගම බෞද්ධයෙක්, මමත් උපතින් බෞද්ධයෙක්. හැබැයි මම ටික ටික ඉගෙන ගන්නකොට මම විශේෂයෙන්ම හුඟා ගැඹුරටම ඉගෙන ගත්තේ කලමනාකරණය. දැන් මම මේ කලමනාකරණය තව අවබෝධ කරගන්නත්, කලමනාකරණය මිනිසුන්ට දේශනා කරන්නත් මම දැන් බුද්ධ ධර්මය තව දුරට ඉගෙන ගන්නවා. මට සාමාන්‍ය පෙළ සම්මානයක් විතරයි බුද්ධාගමට තියෙන්නේ. හැබැයි ඒ මං ඒ බුද්ධාගම ඉගෙන ගන්න කාලේ මට එච්චර මේ බුද්ධාගම පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. මං සාමාන්‍ය පෙළ සමත් වෙන්න තමයි බුද්ධාගම ඉගෙන ගත්තේ. විෂයක් විදියට. හැබැයි අපි හොඳ යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් පෞද්ගලික ජීවිතෙත්, පෞල් ජීවිතෙත්, යම් තැනක තමන් රැකියාවක් කරනවා නම් වෘත්තීය ජීවිතය සාර්ථක කරගෙන හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ නම්, අපි උපතින් මිනිස්සු, අපි හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ නම් අවබෝධ කරගත්ත යුතු ධර්මය තමයි බුද්ධ ධර්මය. එතකොට දැන් මේ වෙසක් කාලෙදී අපිට පුළුවනි අදිෂ්ඨාණයෙන් යුතුව සැබෑ බෞද්ධෙක් වෙන්න. සැබෑ බෞද්ධෙක් වෙන්න ඕනේ නම් අවශ්‍ය වෙන්නේ පන්සලට යන්න හෝ වෙනත් භාවනා මධ්‍යස්ථානකට යාම හෝ වඩා තමන්ට පුළුවන් ගෙදරදිම සැබෑ බෞද්ධයෙක් වීමට කටයුතු කරන්න. ඉතින් ඒක කරන්න නම් කරන්න තියෙන්නේ
තමන්ගේ දැනට තිබෙන ධර්මය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒක වැඩි කරගන්න පුළුවන්. තමන්ට බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකට තමන්ට කියවන්න පුළුවන් දැන් ත්‍රිපිටකය, දැන් බුද්ධ ධර්මය ලියවිලා තියෙන ග්‍රන්ථය අපි හඳුන්වන්නේ ත්‍රිපිටකය. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය වශයෙන් පිටකය, ත්‍රිපිටකය. එතකොට දැන් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා ඒක සිංහලෙන්, ඉංග්‍රීසි බසින් විස්තර වශයෙන් තියෙනවා පාලි වලට අමතරව. ඒ නිසා දැන් වෙසක් සමයේදී තමන් හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ නම් මම අර කලින් සඳහන් කළ පරිදි ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ හැසිරෙන්න ඕන. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨය වශයෙන් දාගෙන තියෙන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මය අවබෝධ කරගෙන අවබෝධයෙන් ඒකට අනුව හැසිරෙනවා නම් එයා බෞද්ධයෙක්. අනිවාර්යයෙන්ම බෞද්ධෙක් වෙන්න අපිට කරන්න ඕනේ හැසිරීම. එතකොට මේ හැසිරීමට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ හොඳ බෞද්ධෙක් වෙන්න ප්‍රතිපත්ති පූජාවයි ආමිස පූජාවයි. එතකොට අපේ හුඟක් අය මේ ආමිස පූජාව කරනවා. මල් කඩනවා, පන්සල් යනවා, තුරන් දානවා, දන් දීම් කරනවා, දන්සල් දෙනවා. හැබැයි බුද්ධ ධර්මයේ ප්‍රතිපත්ති පූජාව ටිකක් අඩුයි. ඒ නිසා මම දකින්නේ හොඳ බෞද්ධයෙක් වෙන්න ගෙදරින් දම්ම පුළුවන්. ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව හැසිරෙනවා නම් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි වෙසක් කාලේදී කැමති හුඟක් වෙලාවට වෙසක් ප්‍රීති වෙසක් කියලා කියන්නේ. වෙසක් ගුඩු වල ගහලා තින්නේ ප්‍රීති වෙසක් කියලා තමයි වෙසක් ගුඩු අර හදලා තියෙන අකුරු වලට අනුකූල. සතුට ඉතා වැදගත්. ප්‍රීති ඉතා වැදගත්. ඒ වගේම සංසුන්ව ජීවත් වෙන්න. දැහැමින් ජීවත් වෙන්න. ඒ වගේම අන් අයට යහපත් කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මය බොහොම ගැඹුරුයි. ත්‍රිපිටකය ඔක්කොම අපිට කියවල ඉවර කරන්න බෑ. ඉතින් මම දකින්නේ මේ 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 වෙසක් සමයේදී තමන් හොඳ යහපත් මිනිස්සෙක්. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ අපි උපතින් හැම කෙනෙක්ම මිනිස්සු. සත්ව වර්ග දෙකක් කොටස් දෙකක් ඉන්නවනේ. මනුස් මිනිස්සුයි තිරිසන්යි. ඊනාට සතාසේ උපාව ගහකොළ. නේද? ස්වභාව ධර්මයාගේ ප්‍රතිඵල. එතකොට කිසිම තිරිසෙනෙකුට මිනිස්සෙක් වෙන්න බෑ. කිසිම තිරිසෙනෙකුට මිනිස්සෙක් වෙන්න බෑ. හැබැයි මිනිස්සු කියනවා සමහර තිරිසන්නු මිනිස්සු වගේ තිරිසන්නුත් ඉන්නවා කියලා. ඔය ඔය තරහ ගියාම කියන්නේ සමහර අම්මලා තාත්තලා දරුවෝ හොඳට හැදුනේ නැති වුනාම හුඟක් තරහ ගියාම කියනවා උඹ හැදුවට වඩා හොඳයි මම බල්ලෙක් හැදුවා නම් කියලා වෙනවා. මොකද අඩු වශයෙන් ඌ මගේ ගා ගිදගෙන මට එනකොට නකුටවත් වනයි. ඒ කියන්නේ හුඟක් තරහ ගිය අවස්ථාවකදී කිසිම තිරිසෙනෙකුට බෑ හොඳ මිනිස්සෙක් වෙන්න. හැබැයි සමහර මිනිසුන්ට පුළුවන් හරි ඉක්මනට තිරිසෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා මේ වෙසක් සමයේදී අපි කරන්න ඕනේ ධර්මය අවබෝධ කරගෙන අපේ ගාව පොඩ්ඩක් හරි තිරිසන්කම තියෙනවා නම් ඒව නැති කරගෙන අපි අපේ මනුස්සකම වැඩි දියුණු කරගන්නයි ඕනේ. ඒකනේ අර අපේ හොඳ ගායකෙක් ගායක කීප දෙනෙක්ම මේ මනුස්සකම ගැන කියන්නේ කාසි වලට ගන්නත් බෑ, කාසි වලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ මිනිසුනේ. ඉතින් අපි හොඳ මිනිස්සෙක් වෙන්න බුද්ධ ධර්මයේ තිබෙන කරුණු කාරණා විවිධ සූත්‍රවල දැක්වෙන කරුණු කාරණා අනන්තයි අප්‍රමාණයි. මං කැමති මේ වෙසක් සමයේ කෙනෙකුට හොඳ බෞද්ධයෙක් වෙන්න නම් සතුටින් ඉන්න නම් ඒ වගේම මේ වෙසක් සමයේදී තමන් වෙනසකට භාජනය වෙන්න නම් ධම්මපදයේ තියෙනවා ගාථා අනන්ත අප්‍රමාණ. ඒ ඔක්කොම ගාථා ඉතාම හොඳට පහසුවෙන් ජීවත් වෙන්න යොදා ගන්න පුළුවන්. එතකොට ඒ ගාථා දෙකක් තමයි මම කැමති කියන්න. පළවෙනිම එක තමයි මේ
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතම් ප්‍රියං අත්තානං උපමන්කත්ව නහනේ යන ගාතේ. ඒකට එන්න, ඒ කියන්නේ අපි හැමෝම මේ ජීවිතයට කැමති. දඬුවමට බයයි. දඬුවමෙන් තැති ගන්නවා. ඒ වගේම තමන් හැම විටම ඒ තමන් දඬුවමට බය නම් තමන් ජීවිතයට ආදරේ නම් හැම විටම තමන් තමාව උපමාවට අරගෙන අන් අය නොමෙරිය යුතුයි, නොමෙරවිය යුතුයි, ඒ ගැය පීඩාවට ලක් නොකර යුතුයි. අන්න ඒකට අනුකූලව කටයුතු කරන්න නම් අපි මේ වෙසක් සමයේ ගෙදර ඉඳන්ම නිතර නිතර කල්පනා කරලා වැඩි දියුණු කරගන්න ඕන දේ තමයි බුද්ධ දේශනාවේ හරය, තමයි බුද්ධ ධර්මයේ හරය, තමයි ඒ ගාථාව ලියවිලා තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතන් බුද්ධානු ශාසනං. එනිසා ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න නම් ප්‍රතිපත්ති පූජාවෙන්, ආමිස පූජාවෙන් කටයුතු කරලා ඔබ මේ වෙනකොට අත් වෙලා තියෙන தත්ත්ව පදනම් කරගෙන උත්සාහ කරන්න. මොකද බුද්ධ දේශනාවේ ඉගැන්වීම තමයි උගන්ලා තියෙන ධර්මයේ අතහරින්නයි උත්සාහයෙන් කටයුතු කරන්න. අතහරින්නයි උත්සාහයෙන් කටයුතු කරන්න. හැබැයි අපි හැමදේම ඉල්ලනවා කියලා. අල්ල ගන්න අපිට දුක වැඩි. දුක නැති කිරීමේ මාර්ගයට අපි යන්නේ නැහැ. එතකොට අතහරින්නයි ඒ වගේම උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් අතහැරලා උත්සාහවන්ත වෙන්න ඕනේ කොමකටද? ප්‍රධාන වශයෙන්ම සම්බ පාපස්ස අකරණ. මොකද්ද මේ සබ්බ පාපස් අකරණන් කියන්නේ? මේක ජීවිතය සාර්ථක කරගන්න ඉතාම වැදගත්. සියලු අකුසල් වලින් මිදෙන්න. සියලු පව් වලින් මිදෙන්න. දැන් මොනවද මේ පව්? මොනවද මේ පව් කියලා අපි කියමු. වෙලාව බලලා ඇවිල්ලා. පව් ගැන කතා කරමු. පව් ටික මොනවද දැන් අපි? පව් ටික. ඔව්. පව් කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. ඒක තමයි. පව් කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් අපි කියනවා අකුසල් කියන වෙලාව. දැන් මේ අකුසල් කියන්නේ මොකද්ද කියන එක අපේ බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ අකුසල් සිදුවන්නේ කෙනෙකුගේ කර්ණා තුනකින්. එක්ක සිතින්, එක්ක කයෙන්, එක්ක වචනයෙන්. සිත, කය, වචනය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සංවර කරගන්න කියලා. සිත, කය, වචනය සංවර කරගත්තොත් හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙසක් කාලේ උත්සාහ කරන්න ඕන සිත, කය, වචනය සංවර කරගෙන හොඳ මිනිස්සෙක් වෙන්න. එතකොට මොනවද මේ සිතින් කරන පව්? එතකොට ඔබ සිතන, දැන් ওই තුනම එකතු කරලා කිව්වොත් ඔබ සිතන, ඔබ කියන, ඔබ කරන දේවල් වලින් ඔබටත් අන් අයටත් හානියක්, කරදරයක්, ව්‍යසනයක්, දුකක්, වේදනාවක්, අපහසුාවක් සිදු වෙනවා නම් ඒවා පව්. එතකොට ඔබ සිතන කරන දේවල් ඔබට හොඳයි, අන් අයට හොඳ නැහැ. පව. අන් අයට හොඳයි, ඔබට හොඳ නැහැ. ඒත් පව. ඒ නිසා ඔබ නිතරම සිතන කියන කරන දේවල් ක්‍රියාත්මක වෙනකොට කල්පනා කරන්න ඕන මේකෙන් මට මොකද වෙන්නේ, අන්න අයට මොකද වෙන්නේ. ඕන නැහැ. දැන් ගොඩක් කරාට මේ සමහර හිතන හරි හිතුවට අපි ඒක කරේ නෑනේ, කිව්වට කරේ නෑනේ, එහෙනම් පවක් නෑනේ කියලා හිතන්නේ. නෑ, සිතන එකනොත් පවක් තියෙනවා. ඒ කියන්නේ සිතපුවාම දැන් ඒක සම්බන්ධ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ තවත් ගාථාවකට. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතියත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොකද ඒක අදහස් කරන්නේ? ඔබගේ සිත, ඔබ සිතුම කරන්නේ සිතින්නේ, මනසෙන්නේ. ඔබගේ සිත නිතරම අපිරිසිදුනා. අපිරිසිදු කියන්නේ ඔබේ සිත පිරලා තියෙන්නේ අයහපත් හිතුවිලි වලින්. අයහපත් කියලා කියන්නේ නැවත වරක් ඔබටත් අන්නයටත් කරදරයක්, ව්‍යසනයක්, දුකක්, වේදනාවක්. එතකොට ඔබගේ සිතට අයහපත් සිතුවිලි ආවොත් ඒ සිතුවිලි ඔබේ උඩු සිතට ගිහිල්ලා ඒක යටසිතේ තැම්පත් වෙනවා. එතකොට ඔබගේ සිත අපිරිසිදු නම්, සිත කිලිටි නම්, සිත කීරි ගැයිලා නම් නිතරම චේතනාව අයහපත් වෙනවා. චේතනාව අයහපත් වෙනකොට ක්‍රියාව අයහපත් වෙනවා. ක්‍රියාව අයහපත් වෙනකොට ප්‍රතිඵල අයහපත් වෙනවා. මං නිතර කියන කතාවක් තියෙනවා. මේ මම මේ එක ස්පිරිතාලයකට ගියපුවාම මේ ඉන්නවා මේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ මේ අඟල් 6ක් විතර එක්කෙනෙක් කපලා තව මිනිහෙක් කපලා එක්කෙනෙක්.
ලේපිරලා වහලා ඉන්න ඔයා ඇඳේ. ඊළඟ ඇඳේ ඉන්න අඟල් 12ක් කපපු කෙනෙක්. දැන් කාටද වඩා අපව්? අඟල් 6 කපපු කෙනාටද 12ක් කපපු කෙනාටද? දෙන්නටම පවුනේ නේද? දෙන්නටම සමානව පවු නේද? ඔව් සමානුපාති ක්‍රමයට වැඩි වෙන්නේ නැහැ. අඟල් ගානට පවු වෙනස් වෙන්නේ නැද්ද? අඟල් ගානට පවු වෙනස් වෙන්නේ නැද්ද? හොඳයි. මම සොයලා බලපුවාම අර අඟල් 12 6 කපපු කෙනාට තමයි හොඳටම පවු. ඔව්. අඟල් 12 කපපු කෙනාට පොඩ්ඩක්වත් පවු නැහැ. එයාට කපන්න කපන්න පින් කපලා තියෙන දොස්තර මහත්තයා සර්ජන්. ආ. සල්ලි වයිද්‍ය වෙනස නේද? එයා කපලා තියෙන යත් කරලා තියෙන කපන එක තමයි. ඔව්. එයාගේ අතුණුත් කැ යාගේ පිහිය අර කලින් කපු මිනිහගේ පිහිය වඩා ඉතාමත් සියුම්. ඔව්. එයාට කපන්න කපන්න පින් මොකද එයා ඒක කපනකොට එයාගේ සිත පිරිසිදුයි චේතනාව යහපත් එයා ක්‍රියා කරලා තියෙන්නේ එයාගේ ක්‍රියාව සුව කරන්න. එතකොට එයාගේ ක්‍රියාවෙන් ප්‍රතිඵලය යහපත්. අර හය කපපු මිනිහා කපලා තියෙන්නේ මරන්න. එතකොට එයාගේ චේතනාව අයහපත් ක්‍රියාව අයහපත් ප්‍රතිඵලය අයහපත්. එතකොට දැන් ඔබට තේරෙනවා මේ කොයි තරම් මේකේ වටිනාකමක් තියනවාද කියලා. ඒ කියන්නේ ওই බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් ප්‍රකාශ කරපු දේ තමයි අද නීතියේ පදනම. අද උසාවියේ ගියපුවාම විනිශ්චයකාරවරේ පැමිණිල්ලේ විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරනකොට හුඟා කල්පනාවෙන් බලන්නේ මේ මේ දේ කරනකොට මේ මිනිමැරුම වෙන්න පුළුවන් මේ හොරකම වෙන්න පුළුවන් මේ කටයුත්ත කරනකොට මේ ඒ ඒ චෝදනාවට පත් වෙලා තියෙන කෙනාගේ චේතනාව මොකද්ද කියලා තමයි බලන්නේ. නීතිය පදනමත් ඒක. එතකොට එහෙමනම් අපි මේ වෙසක් සමයේ හොඳ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වෙන්න නම් කටයුතු කරන්න නම් මුලින්ම සිතින් කෙරෙන අකුසල් වලින් මිදෙන්න ඕනේ. මොනවද සිතින් කෙරෙන අකුසල්? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම, අදිමානය, හීනමානය මේ සිතේ ඇති වෙන සිතුවිලි. දැන් වෛරය, වෛරය වැඩි වෙන්න වැඩි වෙන්න නොඑක් විදිහේ ප්‍රශ්න වලට දැන් අද මේ රටේ තිබෙන සෑම දෙයකටම මුල දැන් මේ මේ ත්‍රස්තවාදී ක්‍රමයක් ඇති වෙලා අන්තවාදීන් ඒ මුස්ලිම් ආගමින් අන්තවාදීන් කොටසක් බිහි වෙලා මේ මේ කටයුත්ත වෙලා තියෙන්නේ මේ මේ කියන වෛරය නිසා. එයාලා හිතන්නේ ඒ ඒ කණ්ඩායම් හිතන්නේ එහෙම අකුසල් කිරීමේ හොඳක් කියලා. ඒක වෙන්නේ නැහැ කොහොමදවත්. මුස්ලිම් ආගමෙත් එහෙම සඳහන් වෙලා නැහැ කුරාණෙත්. එතකොට සිතින් කෙරෙන දේවල් තමයි මුලින්ම පාලනය කරගන්න ඕනේ. මොකද සිත සෑම එකකටම ප්‍රමුඛයි. ඔබ සිතන දේ තමයි ඔබගේ කියන්න යන්නේ. ඔබගේ කිරීමටත් අදාළ වෙන්නේ. ඒ නිසා සිතින් කෙරෙන අකුසල් වලින් මිදෙන්න ඕනේ. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් සබ්බ පාපස් අකරණං කරන්න ඕනේ කුසලස් උපසම්පදා. සියලු මේ වෙනකොට අපි කරගෙන ආපු අකුසල් තිබෙනවා නම් හෙට එක්තැනක ඉඳගෙන ඒ මං කරපු අකුසල් මොනවද කියලා කල්පනා කරලා බලලා අදිෂ්ඨාන කරගන්න ඕන උත්සාහ කරන්න ඕනේ ඒ අකුසල් මම මින් ඉදිරියට කරන්නේ නැහැ. ඒ වගේම කල්පනා කරන්න ඕන මන් නොකරපු ඉපදෙන්න පුළුවන් අකුසල් මොනවද ඉදිරියේදී. ඒ ඉපදෙන්න පුළුවන් අකුසල් නොඉපද වීමට කටයුතු කරගන්න ඕන. අන්න උත්සාහ දරන්න ඕනේ. හෙට වෙසක් දිනේදී උත්සාහ දරන්න ඒ ඒ නොඉපදුණු අකුසල් නොඉපද වීමට. ඒ වගේම මේ වෙනකොට කරලා තියෙන ඉපදිලා කරගෙන යන අකුසල් නවත්ත ගන්න. ඒකට හේතුවක් තියෙනවා. මම මෙන්න මෙහෙම ඒක කලමනාකරණේ අපි කියනවා. මානව සම්පත් කලමනාකරණේ අපි තියනවා මේ විනය කාර්ය පරිපාටි කියලා එකක්. ඒ කියන්නේ මිනිසු යහපත් හැම මිනිහෙම යහපත් නැහැ. ඒ නිසා ආයතන වලට මිනිසු බඳව ගත්තාම සමහර අයගේ අයහපත් වැඩ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ විනයයකට එක්කලා කටයුතු කරන්න හදලා තිනු විනය කාර්ය පරිපාටිය. ඒතර මේ විනය කාර්ය පරිපාටි විනය උගන්වනකොට අපි කියනවා හොඳ පුද්ගලයෙක් කියන්නේ වැරදි නොකරන කෙනෙක් නෙමෙයි. පෘථග්ජන මිනිසුන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. වැරද්දට දඬුවමක් දෙන්න වෙනවා. හැබැයි ඉතින් වැරදි වෙන්න පුළුවන්. එතකොට හොඳ මිනිහෙක් කියන්නේ වැරද්දක් කරන නොකරන කෙනෙක් නෙමෙයි. හැම මිනිහෙකුගේම අතින් වැරදි වෙන්න පුළුවන්. එතකොට මම දකින්නේ හොඳ මිනිහෙක් කියන්නේ එහෙම වැරද්දක් වුණාම එයා දැනුවත් හෝ නොදැනුවත් එයාට ඒක කවුරු හරි කිව්වා නම් මේක වැරද්දක්, මේක අකුසලයක්, මේක පාපයක්. ඒක කියලුවාට පස්සේ එයා ඒක පිළි අරගෙන එවැනි වැරද්දක් එවැනි අකුසලයක් ආයි සිදු නොවන්න කටයුතු කරන කෙනාට තමයි අපි කියන්නේ යහපත් කෙනෙක් කියලා. හැබැයි ඒ වැරද්ද කියලා දෙනකොට පිළිගන්නෙත් නැහැ. ඒක යා නැවත නැවත කරනවා. එතකොට එයා අනිවාර්යයෙන්ම අසත්පුරුෂය. අපි ඒ වාගේ අයට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ වසලයෝ කියලා.
වසලෝ කියලා. එතකොට අපි සිතින් කරන වැරදි තමයි ඕ. ඊළඟට අපේ කයෙන් කරන වැරදි. දැන් බලන්න මේ අපි පන්සිල් ගන්නවනේ නේද? පංචශීලය. පන්සිල් ගන්නව නේද? නෑ අපිට විනාඩි දෙකයි තව තියෙන්නේ කියලා මතක් කරා. ඊට තමයි උත්තරය දෙන්න පොඩක් ප්‍රමාද. හොඳයි. එතකොට එහෙමනම් මට ඒක ගැන වැඩිපුර කතා කරන්න වෙලාවක් නැති. පංචශීලය කියන්නේ අපි කියනවනේ නරක මිනිහෙක් කියලා කියන්නේ කවුද? එක්කෝ මිනිමරුවෙක්, එක්කෝ හොරෙක්, එක්කෝ සල්ලාලෙක්, එක්කෝ බොරුකාරයෙක්, එක්කෝ කාමයේ වරදව හැසිරෙන කෙනෙක්. නේද? එතකොට ඒ අපරාධකරුවෙක් කියන්නේ ඒක. ඒතර පන්සිල් අර ගන්නවා කියලා කියන්නේ මං අපරාධකරුවෙක් වෙන්නේ නැහැ කියලා. ඔව්. වැඩ ඕන එකක් පටන් ගන්නකොට කියනවා මං අපරාධකරුවෙක් වෙන්නේ නැහැ. ඔව්. මම මිනිමරුවෙක් වෙන්නේ නැහැ. මම හොරෙක් වෙන්නේ නැහැ. මම සල්ලාලෙක් වෙන්නේ නැහැ. මම සුරාව පානෙක්. මම බොරුකාරයෙක් වෙන්නේ නැහැ. මම බේබද්දෙක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මේ විසක් සමීධි කරන්න තියෙන්නේ ඔය පහ නිකන් පාලියෙන් පානාතිපාතා කියලා නිකන් කියලා දාලා වැඩක් නැහැ. ඒකට යොමු වෙන්න ඕන. ඒකෙදී තමන් ඉගෙන ගන්න එක පවක්. එතකොට මේ පවෙන් මිදෙන්න ඕන. එතකොට තමන්ගේ සිතින්, කයෙන්, වචනෙන්. වචනෙන් කරන දේවල් තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, සම්ප්‍රප්ලාප. එතකොට ඔබ කල්පනා කරන්න මේ වෙනකොට මගේ ඇති වෙලා තියෙන පව මොනවද? ඒව නවත්තන්න ඕන. ඒ වගේ නොයිපදින තියෙන පව තියෙනවා නම් නොයිපදීමට කටයුතු කරන්න. ඒ වගේ මේ මේ පවේ අනිත් පැත්ත දැන් අපි ගත්තොත් වෛරය වෙනුවට මෛත්‍රිය. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව. දුක වෙනුවට සතුට. එතකොට ඔබ සිතින් කයෙන් වචනෙන් ඔබ සිතන ඔබ කියන ඔබ කරන දේවල් වලින් ඔබටත් අන් අයටත් ප්‍රයෝජනයක් යහපතක් දියුණුවක් සුගතියක් ගෙන දෙනවා නම් ඒවා පිං. එතකොට ඔබ මේසක් සතිය කරන්න ඕන හෙට පටන් අරගෙන දිගටම මෙතෙක් කරගෙන ආපු කුසල් තියෙනවා නම් ඒවා වඩන්න ඕන. ඒවා පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම කල්පනා කරන්න මට කරන්න පුළුවන් කුසල් මොනවද? නොයිපදුච්ච දේවල්. වෙරදරන්න හෙට ඉඳන් ඒ නොයිපදුණු කුසල් උපදවා ගන්න. උපදවා ගන්න. එතකොට ඔබ කුසල් වඩනවාද අකුසල් කරනවාද කියලා තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබගේ සිත. සචිත්ත පරියෝ දපන. ඒ නිසා සිත සංසුන් කරගන්න, සිත පිරිසිදු කරගන්න, සිත දියුණු කරගන්න, සිත වඩන්න. දැන් මේක ඉංගලන්තේ කතා කරනවා, ඇමරිකාවේ කතා කරනවා මයින්ඩ්ෆුල්නස්. පිරිපුන් මනසක්. පිරිපුන් මනසක්. හෙට ඉඳන් ඔබ පිරිපුන් මනසක් ඇති කරගන්න. මනස පිරිසිදු කරගන්න. මනස දියුණු කරගන්න. එතකොට අනිවාර්යෙන්ම ඔබගේ සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට චේතනාව යහපත් වෙනවා. චේතනාව යහපත් වෙනකොට ක්‍රියාව යහපත් වෙනවා. ක්‍රියාව යහපත් වෙනකොට ප්‍රතිඵල ඔබටත් යහපත් අන් අයටත් යහපතක් වෙනවා. ඉතින් මේක මේ කිව්වේ තිලකසිරි නෙමෙයි. මේ තමයි මෙතෙක් පහළ වෙච්ච සියලුම බුදුවරුන්ගේ දේශනාව සහ පහළ වෙන්න ඉන්න බුදුවරුන්ගේ දේශනාව මෙයයි කියලා තමයි අපේ බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කිව්ව කරුණ ටික ඔබේ ජීවිතයට එකතු කරගෙන හෙට ඉඳන් හොඳ මිනිස්සෙක් වෙන්න. අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නවා මිනිස්සු ටික ටික අඩු වෙලා තියෙනවා. අපට ඕනේ අපේ රටේ ඉන්න සියලුම ආගම් ජාතීන් වලට අදාළ මිනිස්සු යහපත් මිනිස්සු වෙන්න. එය මම හිතනවා හෙට ඔබට හොඳ දවසක්. හොඳ දවසක් මේක මෙනෙහි කරගෙන ජීවිතේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳ දවසක් අර මහාචාර්යතුමා සඳහන් කර විදිහට වෙනස් වෙන්න ඔය කියපු විදිහට සිත කය වචනය සංවර කරවාගෙන මහන්සි වෙන්න ඔබ ඒ ಗುಣ කොහොමද වඩවන්නේ ඔබේ සිත තුළින් ඔබේ මනස තුළින් ඔබේ කය තුළින් කියන කාරණාව දැන් අපි මහන්සි වෙන හෙට දවසේ ආම්ස පූජට අපි ගොඩක් මහන්සි වෙනවා නේද? සරසන්න පිටාව සරසන්න ගෙවදරව සරසන්න ලස්සන කරන්න පහන් දැල් වල එළිය කරන්න ඒත් එක්කම ඔබේ ජීවිතය යහපත් සිතුවිලිත් එක්ක එළිය කරවාගෙන සමාජයට යහපතක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න වැඩ ආරම්භ කරන්න හොඳම දවස තමයි හෙට වෙසක් පුන් පොහොය දිනය. ඒ වෙනුවෙන් මේ වටිනා කතා බහ අපිට කරන්න ලැබුණ මහජනතුමන් එක්ක ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක මහාචාර්ය එම්.එස්. ගිරි මහාචාර්යතුමන්ට එහෙමනම් ස්තුතියාවට සුබ දවසක්. සුබ වෙසක්. අයබෝන්. එසේම වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.